රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට සෑම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකම මිල ගණන් ජනතාවට දරාගත නොහැකි ආකාරයට ඉහළ ගිහින්. හාල්, සීනි, පරිප්පු, පොල්තෙල් සහ එළවලු මිල ගණන් මෙලෙස ඉහළ යාම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි. එදා වෙලා හරි හම්බ කරගෙන දෙවේලක් පිරිමහගත්ත පුංචි මනුස්සයා අද එක වේල කන්නත් මේ මහ පොළවේ ලොකු සටනක් දෙනවා. ආර්ථික අර්බුදය හොඳටම දැනෙන තැන තමයි ගෙදර කුස්සිය. කුස්සියට දැනෙන දුක කියන්න කුස්සිය අරගලේ ආරන් පිරිසක් මේකව පෙරිය මුල්ල හන්දියට පැමිණියා. ඔලම්පිකන් රැගෙනයි ඔවුන් මෙම විරෝධතාවය දැක්වේ. මේ මහරගම නගරයේ තිබුණු කුස්සියේ අරගලය. මේ රටේ අර්බුදය විසඳනවා කියලා මේ අර්බුදය විසඳෙන්නේ නැහැ. මොකද රනිල් ගැහුවේ ඩීල් එකක් කියලා අපි හැමෝම දන්නවා. කවුරු හරි විශ්වාස කරනවා නම් රනිල් වික්‍රමසිංහත් එක්ක හෝ ගෝඨාභය රාජපක්ෂලත් එක්ක මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මේක විසඳෙන්නේ නැහැ. උයාගෙන කාලා ජීවත් වෙන්න අපිට ඉඩ දෙන්න. ස්තුතියි. මිරිකම සහ දිවුලුපිටිය ප්‍රදේශවල වැඩි මිලට අලෙවි කිරීම සඳහා සංගවා තිබූ සහල්තොග ගම්පහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා. සහල්තොග සැඟවූ පුද්ගලින්ට නීතිමය පියවර ගන්නා බවයි ගම්පහ පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් පැවසුවේ. එදිනෙදා ජනතාවගේ බඩගින්න නිවා ගන්න දැන් අපි පුළුවන් විදිහට එකිනෙකාට උදව් කරගන්න එක ගොඩක් වටිනවා. මේ පිටිගල නගරය රටේ ඇති වී ඇති ආහාර සහ භාණ්ඩ අර්බුදය විසඳ ගන්න ජනතාවට යම්කිසි සහනයක් සැලසීමේ අරමුණින් පිටිගල ඉඳිපොලේ කොට තරුණ පිරිසක් පිටිගල මාපලක මාර්ගයේ සහන කවුලුවක් විවෘත කර තිබෙනවා. මෙම සහන කවුලුවට ඇති හැකි අය තමන්ට පුළුවන් ආකාරයෙන් විවිධ භාණ්ඩ ගෙනවිත් තබනවා. ඕනෑම අයෙකුට මෙම සහන කවුලුවෙන් එක් භාණ්ඩයක් නොමිලේ රැගෙන යාමේ හැකියාව ඇති බවයි ඉදිපොලේගොඩ තරුණීන් පැවසුවේ.